අද මේ වීඩියෝ එක අරගෙන ආවේ ආදරණීය දෙමාපියන් වෙනුවෙන්. ඉතින් අපි මේ ලෝකෙට අපේ දරුවන් අරගෙන ආවට, අපේ ලෝකෙට අරගෙන ආවට අපිට හිතෙන විදියට අපේ දරුවන්ට ගහන්න අපට අයිතියක් නැහැ. ඒ වගේම ශාරීරික දඬුවම්, ඒ වගේම මානසික දඬුවම් දෙන්න අපිට කිසිම අයිතියක් නැහැ. මෙන්න මේ පුංචි මාන ඔය වගේ දේවල් අපි කරනවා නේද? එහෙනම් ඒ දේවල් කරන්න හොඳ නැහැ. අපි කරන්න ඕනේ බබාට ආදරෙන් ළඟට අරගෙන එතකොට අපාය යනවා. අපි කරන්න ඕනේ බබාව ළඟට අරගෙන ආදරෙන් කරුණු පැහැදිලි කරලා දෙන එක. ඒ වගේම තවත් කරනවා ටොකුවා ඉනවා, කණින් අල්ලනවා, ඔය වගේ නොයෙකුත් ආකාරයේ ශාරීරික දඬුවම් ලබා දෙනවා, දනගස්සලා තියනවා. ඒ වගේ දේවල් අපි කවදාවත් කරන්නේ නැහැ. ඒ තවත් දෙයක් කියන්න ඕනේ, බබාව ශාරීරික දඬුවම් වලට ලක් වෙනවා වගේම මානසිකවත් එයා පීඩාවටපත් වෙනවා. එක දිගට කන්දොස් කිරියාව බබාට බයිනවා ඉවරයක් නැහැ. ඒ දේවල් අපි නතර කරන්න ඕනේ. ඒ වගේම වෙනත් කෙනෙකු අතින් එතකොට තව වැඩ කරාම කම්මිරිකුවාම ඒකත් අපාය යනවා. ඒ වගේම තමන්ගේ දරුවා වෙනත් කෙනෙකු අතින් ශාරීරික පීඩාවන්ට ලක් වෙනවා නම් නේ, අපි දන්නවා මොකද්ද ඒ කියන කාරණාව කියලා. එහෙම වෙනවා නම් අපේ අම්මලා නැගී සිටින්න ඕනේ. අද විතරනි කමක් නැහැ ඉවසලා ඉන්නවා එහෙම කියලා ඉන්නේ නැහැ. අපි අපේ දරුවානේ. ඉතින් අපිට අපේ දරුවා ගැන කැක්කුම තියෙන්නේ අපිටමනේ. ඒ නිසා Tamanට නැගී සිටින්න අයිතියක් තියෙනවා. ඒ වගේම දරුවන්ට ශාරීරික දරුවන් ලබා දෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ආදරණීය දරුවන් මල් වගේ. ඉතින් ආදරයෙන් බලාගෙන ලොකු මහත් කරලා අපි සමාජයට මේගොල්ලොව නිදහස් කරන්න ඕනේ. ඒ නිසා අම්මලා දෙපාරක් නොහිතා අම්මලා ඒ වැරද්ද කරන්නෙත් නැහැ, තවත් කෙනෙකුට කරන්න දෙන්නෙත් නැතුව අපි දරුවන් ආදරෙන් රැක බලාගමු.